Adatte na jaitu pabasari YouTube channel ekata ekka ekathu wela inna ogolan hemoma iBond kiyala piliganawa. Itin oy godak aya katha karanna kemathi phone wargayak tama adama review karanna genalla tiyenne. Itin oy godak aya kemathi budget phones walata budget phone kiyanne adu mudalakata high performance bala ganna puluwan phone walata. Itin ogolan dannawa athi MI samagama naththan Xiaomi samagama visin nishpadane karana Redmi Note 7 kiyana phone ekata tama adama ogolanta review karanna genalla tiyenne. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඉතින් වැඩි වෙලා යන්නේ නැතුව යන් එහෙනම් අද වීඩියෝ එකට. Redmi Note 7 කියලා ගහලා තියෙනවා. ඒ වගේම Note 7 Pro කියලා වෙනම smartphone එකක් තියෙනවා. ඉතින් මේක Indian version එකක් තමයි නමුත් බලාගන්න වෙන්නේ. නමුත් ඔයාලට හොඳට පේනවා ඇති මේක global version එකයි. මොකද global version එක තමයි 48 megapixel back camera එකක් තියෙන්නේ. ඉතින් මේකේ dual camera setup එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයගොල්ලන් මතක ඇතුව global version එක තමයි ශ්‍රී ලංකාවේ officially අලෙවි කරන්නේ. ඉතින් ඊළඟට මේකේ back side එක බැලුවොත් ඔයාට පේනවා ඇති මේගොල්ලන්ගේ focus කරලා තියෙනවා මේක dual camera setup එකක් තියෙනවා. ඒ වගේම 48 megapixel සහ 5 megapixel විදිහට තමයි මේකේ අඩංගු වෙන්නේ. ඊළඟට මේකේ display එක අඟල් 6.3. එහෙම නැත්නම් full HD plus display එකක් තමයි අඩංගු වෙන්නේ. ඒ වගේම Qualcomm Snapdragon 660 යන chipset එක තමයි අඩංගු වෙන්නේ. ඒ වගේම 4000 mAh battery එකත් අඩංගු වෙනවා. මේ ෆෝන් එක unbox කරාට පස්සේ අපිට මේ විදිහට මුලින්ම Redmi Note 7 ෆෝන් එක හම්බ වෙනවා. ඊළඟට අපිට මේ විදිහට casing එකක් හම්බ වෙනවා. මේක තමයි SIM removal tool එක. ඊළඟට paperwork සහ මේකට වෙනම backup එකක් හම්බ වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම අයින් කරගත්තට පස්සේ අපිට මේකේ standard charger එක සහ USB type C cable එක හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එක mid range ෆෝන් එකක් වුණාට එහෙම නැත්තම් budget smartphone එකක් වුණාට USB type C එක දාන්න අමතක කරලා නැහැ කියන එක උදාහරණයක් තමයි මේක. ඊළඟට අපි කතා කරමු මේකේ පෙනුම කොහොමද කියලා. ඉතින් හොඳ grip එකක් තියෙන smartphone එකක් ඕගොල්ලන්ට පේනවා ඇති. back එක සම්පූර්ණයෙන්ම flat වෙන නිර්මාණය කරලා තියෙනවා. කැමරා එක පොඩ්ඩක් උඩට ඇවිල්ලා තියෙනවා. මෙතන තමයි අපි කතා කරපු අර කැමරා lens දෙකම තියෙන්නේ. ඇත්තටම 48 megapixel කැමරා එක standard lens එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ වගේම මේකේ depth sensor එක විදිහට තමයි මේ පහළහා තියෙන 5 megapixel sensor එක වැඩ කරන්නේ. අපි පොඩ්ඩක් photos කිහිපයක් එහෙම අරගෙන බලමු. මෙතන 48 megapixel කියලා flash light එකක් එක්ක සඳහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ fingerprint scan එක. ඉතින් මේ fingerprint scan එක ගොඩක්ම fast. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇඟිල්ල තිබ්බ ගමන් on වෙනවා. ඉතින් ඔයාට fingerprint scan එකට අමතරව face ID පහසුකමත් මේකේ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි ෆෝන් එකේ පහළ කොටස ගැන කතා කරනකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේන් ස්පීක් එක සහ USB type C port එක විතරයි. ඉතින් මෙතන USB type C port එක කියන්නේ ඉක්මනට data transfer කරන්න පුළුවන්. ඒ වගේම smart phone එක quick charging 4.0 support කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය smart phone එකකට වඩා ගොඩක් speed එකෙන් charge වෙනවා. ඉතින් හිතන්න mid range phone එක pack වෙලා තියෙන features ගොඩක් හැබැයි මේ ෆෝන් එකේ පහළ කොටසේ 3.5 mm headphone port එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඕගොල්ලන් බය වෙන්න දෙයක් නැහැ. අපි මේ ෆෝන් එකේ ඉහළ කොටස බලනකොට ඕගොල්ලන්ට පේනවා ඇති 3.5 mm headphone port එක තියෙනවා. ඉතින් ඊට දෙපැත්තේ පේනවා ඇති වෙනම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මයික්‍රෝෆෝන් එක, අනිත් එක තමයි IR sensor එක.
Eva game phone එකේ වම් පැත්තේ මේ විදිහට sim tray එක තියෙනවා. මෙතන ඕගොල්ලන්ට nano sim දෙකක් දාගන්න පුළුවන්. ඒ වගේම micro sd card එක දාන්න පුළුවන්. ඊට පස්සේ phone එකේ දකුණු පැත්තේ තමා උඩ volume blocker එක සහ power button එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් අපි මේකේ mainly phone එක දිහා බැලුවට පස්සේ ඔන්න ওই විදිහට තමා බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ phone එකේ display එක. ඉතින් මෙතනත් ඕගොල්ලන්ට විශේෂත්වයක් තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති බ්ලේසස් මේගොල්ලන් ගොඩක් අඩු කරලා තියෙනවා. හැබැයි චින් එක සහ උඩ ෆෝහෙඩ් එක යම් තාක් දුරට පේන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පහළ සම්පූර්ණයෙන්ම අපිට virtual navigation. මේකේ උඩ ඕගොල්ලන්ට පේනවා ඇති පුංචි notch එකක් තියෙනවා. මේක තමයි මේ phone එකේ selfie camera එක. ඉතින් 30 megapixel selfie camera එකක් අපිට මේ විදිහට තමා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ හැම දෙයක්ම කතා කරන්න කලින් මේකේ software department එක ගැන කතා කරලා ඉන්න ඕනේ. ඉතින් MIUI Xiaomi ලා නිර්මාණය කරපු Android 9.0 උඩ නිර්මාණය කරපු MIUI 10 එක තමා මේකේ අඩංගු වෙන්නේ. 11 එක ඉක්මනට එනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් ළඟදිම අපිට ඒ අප්ඩේට් එකක් බලාගැනීමේ හැකියාව තියෙනවා. අන්තිමට අපි මේ ෆෝන් එකේ කැමරා එක ටෙස්ට් කරලා බලමු. ඔයාලට පේනවා ඇති මේක ඔන් කරාට පස්සේ අපිට මේ විදිහට ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම ටච් ෆෝකස් පහසුකමත් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ මොඩ්ස් වලට ගියාට පස්සේ ෆොටෝස් වලට අමතරව ඔයාලට පේනවා ඇති පෝට්‍රේට් කියලා තියෙනවා. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක ලස්සනට බ්ලර් වෙනවා. ඒ වගේම නයිට් මෝඩ් ටිකක් අඳුරෙද්දී ෆොටෝස් කැප්චර් කරගැනීමේ හැකියාවත් අපිට මේ කැමරා එක හරහා බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් මට හිතෙනවා අද මම ගෙනාපු වීඩියෝ එක එහෙම නැත්නම් Redmi Note 7 phone එක ගැන ගෙනාපු වීඩියෝ එක ගොඩක්ම ඔයගලන්ට ප්‍රයෝජනවත් දෙන්නේ නැති කියලා. ඉතින් මේ phone එක ගැන ඔයගලෙන් මොන හරි අදහස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන comment section එකෙන් දාන්න. ඒ වගේම තමයි ඔයගලන් මාව තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඉතින් අද මගේ වීඩියෝ එක ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් ආයිත් හම්බෙමු.